सुनील पेरियार मेथतुमा मगे संगीत गुरुवरे सुनील पेरियार मेथतुमागे नायकत्वेन क्रियात्मक वुणु जिप्सी संगीत खंडायम इदत् अदत् मम आदरे करन रटट नवीन संगीत संकल्पयन वगैरह समाज शुभ साधन संवर्धन संकल्प ये फणिविडे गैबुड़ संगीताश्रयन रटे दूनु उदेसा कैपुड़ महादेवंत खंड दिमाउपियान गे उनंदु मत विशेषण में मगे मावगे उनंदु मत ममत खुड़ा खल सिटम संगीत एक यमु सुनील पेरियार मेथतुमा एतुमागे दनुम एतुमागे हकियाव एतुमागे कुशलतावे हेम विटम पाविच्च करमिन मगे संगीत हकियावत् वर्धने करवन एतुमागे अनुबल अववाद लबा मट थाम मतकय मम गिटार वादने करन नोट एकक मिस वुनोत එතුමා පෙන්වලා දෙනවා මේ වැරදි නෝට් එක කියලා. යම් ගීයක් ගයනකොට තියෙනවා කෝඩ්ස් ප්‍රමාණයක් ගන්න. වැරදි තැන කෝඩ් එක ගැහුවොත් නෑ අතන වැරදුණයි කියලා. ඒ මාව සංගීත ශාස්ත්‍රයේ නිවැරදි මගට එතුමා යොමු කරනවා. සුනිල් පෙරේරා මැතිතුමා කියන්නේ इतामत्म वेदगत चरितयक इवन चरितयक अत जनसमाजे नह मंगितनो इवन चरितयक जनसमाजे बिहिवे ने एककूत नह एत्त एतिसतियन कथा कर किसीम केनुकुट बाय उने कियान नौन दे मूनट मगी मम एत्त वशेन में तुमागे අගේ කරන පොදුම ගුණාංගය යන්නේ කාටවත් බය නැතුව තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ඉදිරිපත් විය යුතු අදහස සංස්කරණයට ලක් කරන්න නැතුව එකපාරටම කිව්වා ඒ නිසාම අපිට මතකයි එතුමාව විවිධ තර්ජන ගර්ජන වලට ලක් जिप्सी संगीत खंडायमे सुनील पेरियार मेथतुमागे सार्थकत्वे वेदगत्म साधके हटिट मम दकिन्ने निरतुरुम अलुत् नमे अलुत्वीमे पाडम अपित् देशपालज्ञो हटिट अपित् पक्षबल नायकयो हटिट अपि एक अनुगमने अपि अलुत् वेन्नट अपि यथार्थवादी वेन्नट अपि सत्यवादी वेन्नट ओने පුළුවන් තරම් දුරට පිළිසිඳෙන්න. හැකි තාක් දුරට පාරිදෘශ්‍ය භාවය විනිවිද භාවය තේ ආරක්ෂා කර ගන්න. සුනිල් පෙරේරා මැතිතුමාගේ චරිතය, එතුමාගේ කාර්යභාරය, එතුමා කරපු සේවාව මේ පුංචි වෙලාවක කරන කතාවකට සීමා කරන්න බැහැ. නමුත් අද දිනේ ලක්ෂ 23කට වැඩි ප්‍රමාණයකින් වටිනාකමකින් යුත් රෝහල් උපකරණ අපි පරිත්‍යාග කරනවා ලුණාව රෝහල්
කරන පිටුපසත් යම් කිසි පසුබිම් කතාවක් තියෙනවා. මේක ඇත්තටම ජීවිත බේරගන්න උපකරණයක්. මේක මගෙත් මගේ බිරිඳගෙත් ජීවිත බේරගත්ත උපකරණයක්. සුනිල් පෙරේරා මැතිතුමත් අභාවයට පත් වුණා මේ කොරෝනාව නිසා. පළවෙනි වතාවේ එතුමා හොඳ වෙලා ආපසු නිවසට ආවා. මම තරයේ විශ්වාස කරනවා එතුමාට ඒ අවස්ථාවේ 24 පෑම සවි කරපු උපකරණයක් තමයි මේ මල්ටි පෙරේරා මොනිටර්. මටත් ඒ දේ හයි කරා. මට හිතුණා සජිත් ප්‍රේමදාසට මේ උපකරණේ වාසනාව ලැබුණා. මේ රටේ කී දෙනෙකුට මේ වාසනාව අහිමි වෙනවද? ලුණාව රෝහල පමණක් නෙවෙයි මේ රටේ රෝහල් පද්ධතිය. තිබිය යුතු මල්ටි පෙරා මොනිටර්ස් ප්‍රමාණය තියෙනවා. මේ ප්‍රශ්නේ හවුත් ඇත්ත වශයෙන්ම. අපිට උපකාරයක් වුණු උපකරණේ මේ රටේ සෙසු ජනතාවට ලබා දීමේ අරමුණ. අද අපි මේ ලක්ෂ 23ක පරිත්‍යාගයේ ලුණාව රෝහලට අපි ක්‍රියාත්මක කරා. අපි ආඩම්බර වෙනවා රාජ්‍ය බලයක් නොමැතිව කොරෝනා පටන් ගත්ත දවසේ ඉඳලා මේ 34 වෙනි රෝහල. මේ 34 වෙනි රෝහලයේ උපකරණ ගණන් හදලා බලනකොට රුපියල් මිලියන 101ක් රුපියල් ලක්ෂ 1010ක් වටිනා උපකරණ මේ කොරෝනා සමයේ අපේ රටේ රෝහල් පද්ධතියට ලබා දුන්නා. අද අපේ ජනතාව අතිශයින්ම රෝගී සිටින අවස්ථාවක්, මේ රෝහල රෝගීන්ගෙන් පිරී සිටින අවස්ථාවක්. ඒ නිසා එවැනි අවස්ථාවක මේ විපක්ෂ නායකතුමාගේ ඒ ක්‍රියාවලියක් හැටියට රට පුරා මෙවැනි රෝහල් වලට අවශ්‍ය ප්‍රාදේශීය රෝහල් වලට අවශ්‍ය මේ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරය ඇත්තටම මහා සංගරත්නයේ විශේෂ පැසසුමට ලක් වෙන බව මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. බොහෝ දෙනෙක් කතා කරනවා අවුරුදු 70ක් විතර කෙරුණු ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා. අපි වෙනස් කරලා තියෙනවා මේ හුස්ම වැඩසටහන තුන. අවුරුදු 70ක් තිස්සේ හැමෝම විපක්ෂයේ ඉන්නකොට කරේ මොකක්ද? අපි ආවොත් හොඳටම කරනවයි කියලා. දැන් ඉන්න අයත් කියන හොඳටම කරනවයි කියලා. නමුත් විපක්ෂය කියන්නේ මොකක්ද? පත්‍රිකා ගහනවා, ප්‍රතිපත්ති ප්‍රකාශන ගහනවා, සම්මන්ත්‍රණ තියෙනවා, සම්දර්ශන තියෙනවා. ඒක තමයි ඉතිහාසයේ පුරාවටම වුනේ. අදටත් වෙන්නේ ඒකයි. එහෙම කරලා කොළ කෑල්ලකින් දෙනවා, කතාවකින් දෙනවා බලාපොරොත්තුව. අපි ආවොත් හොඳටම කරන්නම් මෙන්න මෙහෙම කියලා. නමුත් අපි ඒකෙන් බැහැර වෙලා තියෙනවා. අපිත් කියනවා අපි ආවොත් හොඳටම කරනවායි කියලා. හැබැයි අපි ආවොත් හොඳටම කරන එක විපක්ෂී ඉඳගෙන ඔප්පු කරලා තියෙනවා. දැන් අද අපේ රටේ බරපතල මුදල් ප්‍රශ්නයක් තියෙනවා. බරපතල විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා. හැමෝම කියනවා රටට සල්ලි උනේ කියලා. දැන් සල්ලි හොයන විදිය, සල්ලි වලින් රටට සේවය කරන විදිය අපි මේ හුස්ම වැඩසටහනේ විපක්ෂයේ ඉඳගෙන රාජ්‍ය අරමුදල් බදු ගෙවන්නන්ගේ සල්ලි උපයෝගී කරගන්නේ නැතුව පරිත්‍යාගශීලී වලින් පරිත්‍යාගශීලින්ගේ දායකත්වයේ තුලින් අපි ඔප්පු කරලා තියෙනවා 70 වසරක ඉතිහාසය සම්පූර්ණ මුඩු යටිකුරු කරලා බලයක් නැතුවත් කරන සේවාවක. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමතියි අනාගතයේ සෞඛ්‍ය අධ්‍යාපනයේ කර්මාන්ත. කර්මාන්ත කිව්වහම නිෂ්පාදන කර්මාන්ත වගේම කෘෂි කර්මාන්ත.
සහ තොරතුරු තාක්ෂණය කේන්ද්‍ර කරගෙන අලුත් වැඩපිළිවෙලක් මේ රටේ අපි දියත් කරනවා. ඒක මහා පරිමාණයෙන් දියත් කරනවා රාජ්‍ය බලයත් එක්ක. හැබැයි අපි අවුරුදු 70ක් තිස්සේ කියපු කතාව බලය අපිට දෙන්න එතකොට අපි කොරලා පෙන්නන්නම් කියන කතාව අපි කියන්නේ. අපි කියන දේ තමයි බලයක් නැතුව වුණත් විපක්ෂයේ ඉඳගෙන අපි කරලා පෙන්නන්නම් පුංචි පරිමාණයට අපි අනාගතයේදී රාජ්‍ය බලයක් තුලින් කරන්නට බලාපොරොත්තු වෙන වැඩ කොටසක්. සෞඛ්‍ය ශාස්ත්‍රයට ප්‍රමුඛතාවය ලබා දෙන අනාගත ජාතික සංවර්ධන සැලැස්මේ පුංචි කොටසක් තමයි මේ හුස්ම වැඩසටහනින් අපි කරලා ඔප්පු කරන්නේ. අපේ රෝහලේ දැනට ඉන්නේ කොරෝනා ආසාදිත රෝගීන් පමණයි. ඉතින් සමහර රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත් වෙනවා. ඒ වගේ වෙලාවකදී රෝගියාට ප්‍රතිකාර ලබා දීමට මේ උපකරණ ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අපි වාගේ කුඩා රෝහලකට ලක්ෂ 25ක් පමණ විශාල මුදලක් වැය කරලා මේ ලබා දුන්න උපකරණ ඇත්තටම මේ පළාතේ රෝගීන් වෙනුවෙන් කරන විශාල සේවයක්. අපි ආයතනයේ වෙනුවෙන් ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා එතුමාට අපිට මේ දායකත්වය ලබා දීම සම්බන්ධව. හරිම සන්තෝෂ දවසක්. මොකද සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් අද මේ රෝහලට මේ ලබා දෙන මේ ඉතාම අවශ්‍ය කරන බඩු ප්‍රමාණයක්. ඉතින් මේ රෝහලට මේක අපේ ගම ඇත්තටම අපි ඉස්සර නැවතිලා හිටියේ මේ රෝහලින් ගත්තොත් ඔතන අඩි 50ක්වත් නැහැ. අපේ ගේ තිබ්බේ එතන තමයි තිබ්බේ. මේ රෝහල ඉස්සරහමයි තිබ්බේ. ඉතින් සුනිල්ලාගේ නම වෙනුවෙන් අද මේක පරිත්‍යාග කරන එක ඇත්තටම ඉතාම මහ වූ ක්‍රියාවක් කියලා මම දකිනවා. මොකද සුනිල්ලාත් හැමතිස්සෙම කියපු දෙයක් තමයි සුනිල්ලාගේ ජීවිතයේ ලොකුම දේ සුනිල්ලාට තිබ්බේ ආදරය. හැම එක්කෙනෙක්ටම ආදරය කරන්න කියලා. ජාතියක් ආගමක් කිසිම බෙහෙදයක් නැතුව හැම කෙනෙක්ටම ආදරයක් කරන්න කියලා. මේ ක්‍රියාවෙත් මම දකින්නේ ආදරයයි. අද මේ ක්‍රියාවේ තියෙන මෙතන තියෙන ආදරය තියෙන්නේ. මිනිස්සුන් වෙනුවෙන් තියෙන ආදරය. ඉතින් මම හිතනවා සුනිල්ලා හිතෙන හරි සතුටුයි මේ වගේ දෙයක් මේ අපේ ගමේ මේක වෙන එක. මේ සුනිල්ලාට කරන්න ඕනම දේ තමයි තිබ්බේ ආදරය. ඒ ආදරය අද අපි මෙතන පෙන්නලා තියෙනවා. ඉතින් මං අපේ ගමට මේ වගේ දෙයක් කරපුවට මං ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාට සහ ඇතුලේ ඒ ඇතුළු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන මම පොඩ්ඩක් කතා කරන්න ඕන. මොකද මේ සජිත්තුමක් නැහැ. මම සජිත් ප්‍රේමදාස මහත්මයා දන්නේ අවුරුදු 12යි මම අවුරුදු 12ක් විතරදී සජිත් ප්‍රේමදාස මහත්මයා හම්බු වෙද්දී. ඒ හම්බුනේ සංගීතයෙන් හම්බුනේ. ඒ කියන්නේ අපි සජිත් ප්‍රේමදාස මහත්තයාට තිබ්බ මියුසික් පිස්සුවක් තිබ්බ දවස මියුසික්. ඒ මියුසික් පිස්සුව නිසා තමයි හම්බුනේ. ඉතින් ඊට පස්සේ අපි ඒ දවස අරලේ ගහ මන්දිරයට ගිහිල්ලා සුනිල්ලාත් ඇවිල්ලා අපිට ඇත්තටම අරලේ මහ ගහ මන්දිරේම බෑන්ඩ් එකකුත් තිබ්බා කැවලියර්ස් කියලා. මේ සජිත් ප්‍රේමදාස මහත්මයායි මමයි සුනිල්ලායි ක්ලෝඩ් ෆිනාන්ඩෝ කියලා කෙනෙක් හිටියා. තව බේස් ගහන්න කෙනෙක් හිටියා. හැමදාම ගිහිල්ලා අපි ඔතන ওই බෑන්ඩ් එක ගහනවා. ඒකෙන් ප්‍රැක්ටිස් කරනවා අරමය කරනවා. කවුරුත් දන්නේ මේ සජිත් ඇවිල්ලා මියුසික් වලින් මම දැකලා තියෙන ටැලන්ටඩ්ම මියුසිෂන් කෙනෙක්. ඒ අතේ ගියේ නැති වුණාට මේ ඕන ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගහනවා. ඒ කියන්නේ ඩ්‍රම්ස් ගහන්න පුළුවන්, ගිටාර් ගහන්න පුළුවන්, පියානෝ ගහන්න පුළුවන්. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ අත මියුසික් අතේ ගියේ නැහැ. හැබැයි ඒක බෝන් ටැලන්ට් කියලා කියන්නේ අන්න ඒක තියෙනවා. ඕ තේන්දු කියන්නත් පුළුවන්, හැම දෙයක්ම පුළුවන්. ඉතින් මම හරි සන්තෝෂයි අද සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂ නායකයාට අද මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නවා. ඉතින් එදා අපිත් එක්ක මාත් එක්ක තිබ්බ යාළුකම අදත් තියෙනවා. අදත් මාත් එක්ක හරි යාළුයි. නිතරම මට කෝල් කරනවා. ඒ ඉතින් බොරු කියන්න ඕනේ. එදා ඒ දවස්වල මචං කියලා තමයි කතා කරේ. තාමත් මචං කියලා තමයි කතා කරන්නේ. තව කොච්චර කල් මචං කියන්න හම්බුනේ දන්නේ නැහැ. වැඩි කාලයක් යන ඉස්සර මට මචං කියන එක නවත්ත ගන්න වෙයි. ඉතින් මට හරි මේ සන්තෝෂය අද ඇත්තට මේ අපිට මොරටුවට ගෙනල්ලා මේවා මේ මේ ලොකු මේ මේ රෝහලට ලොකු සේවයක් කරපු එක ගැන. ඇත්තටම මේ නත්තල් සමය එළමෙන්නේ
අපි සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා සුබ නත්තලක් ඒ වගේම සෞභාග්‍ය සම්පන්න සුබ අලුත් අවුරුද්දක් ඒ වගේම ඔබතුමන්ලට කියන්න පුළුවන් අද ඇත්තටම මේ රෝහලට පුංචි නත්තල් තෑග්ගක් තමයි ලැබුණේ ඒ නත්තල් තෑග්ග තමයි මිනිස්සු ජීවත් කරවන රෝහල් උපකරණ මේ රෝහල පරිත්‍යාග කෙරේ හැබැයි කනගාටුයි කියන්න අද තවත් පැත්තකින් නත්තල් තෑග්ගකුත් ලැබුණා ඒ නත්තල් තෑග්ග බොහොම සතුටු විය නොහැකි අමිහිරි අසහනේ පීඩනය වර්ධනය කරවන මිනිස්සු තුල තිබෙන දරිද්‍රතාවය දුප්පත්කම නැතිබැරිකම තව දුරටත් අහස උසට ගෙන යන ඉන්ධන මිල වැඩි කිරීම ඉන්ධන මිල වැඩි කිරීමේ නත්තල් තෑග්ගත් රටේ ජනතාවට ලබා දීලා ආරංචි විදියට 92 කේ පෙට්‍රල් 20කින් වැඩි වෙලා 95 23කින් වැඩි වෙලා ඩීසල් 10කින් සුපර් ඩීසල් 15කින් භූමි තෙල් 10කින් දැන් මේකේ බරපතල කාරණාව මොකක්ද ලෝකයේ බොර තෙල් මිල 15 වැටෙනවා ලෝකයේ තෙල් මිල 15 වැටෙනකොට ප්‍රශස්ත රාජ්‍යයක විද්‍යානුකූලව පාලනය වෙන රටක බොහෝ විට සිදුවේ යුත්තේ ලෝකේ අඩු වෙනකොට අපිත් අඩු කරන්නට ඕන. ඒක තමයි සූත්‍රය. ඒක තමයි වැඩපිළිවෙල. දැන් තමුන්නාන්සල දන්නවනේ පහුගිය කාලේ මිල සූත්‍ර වලට ගැහුවනේ ලොකු ගැහිල්ලක්. දැන් මොකද මේ සූත්‍රය මට තේරෙන්නේ. ලෝකේ අඩු වෙනකොට මෙහෙ වැඩි වෙනවා. ඒක මට තේරෙන්නේ නැහැ. ඉතින් මම එකක් කියන්න කැමතියි. මේකට තියෙන බරපතල හේතුව. මේ බරපතල හේතුව තමයි ආර්ථික කළමනාකරණය පිළිබඳව දැනුමක් නැතිකම. දැක්මක් නැතිකම. දර්ශනයක් නැතිකම. අවබෝධයක් නැතිකම. මේ මහා විනාශයේ මූලාරම්භය කොතනද දන්නවද? ආපු හැටියෙම රාජ්‍ය ආදායම අහිමි කරලා රුපියල් බිලියන 600ක් 700ක් කෝටිපතියන්ට පෝසතුන්ට බදුසහන ලබා දුන්න එකේ ඵල විපාක තමයි අපි මේ අත් විඳින්නේ. බදුසහන දුන්න රාජ්‍ය ආදායම අඩු වුණා මූල්‍ය කළමනාකරණය අවහිර වුණා මේ වගේ අදූරදර්ශී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනකොට ෆිච් රේටින් එක අපේ රට පහළ දැම්මා මූඩිස් රේටින් එක ශ්‍රේණිගත කිරීම අපේ රට පහළ දැම්මා ඒ වගේම ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුව ශ්‍රේණිගත කිරීම අපේ රට පහළ දැම්මා ජාත්‍යන්තර ණය වෙළඳ පොලේ අඩු පොලියට අපේ රටට ණයක් ගන්නට බැරි වුණා විදේශ සංචිත හිස් වීගෙන එනවා අපිට අනාගතයේ තෙල් ටික ගන්න පුළුවන් වෙයිද ආහාර ටික ගන්න පුළුවන් වෙයිද ඒ වගේම බේත් හේත් ගන්න පුළුවන් වෙයිද කියන එක බරපතල ප්‍රශ්නාර්ථයක් ඉතින් පටන් ගත්තේ 2019 අගභාගයේ සහ 2020 මුලභාගයේ. දැන් මේ පටන් ගත්තු එක නතර කරන්නට බැරි මහා විෂම චක්‍රයක් බවට පත් වෙනවා. විෂම චක්‍රයක් බවට පත් වෙලා පත් වෙලා පත් වෙලා පත් වෙලා මම හිතන විදිහට අර මුදල් ඇමතිතුමත් රටේ නැහැ මේ වෙලාවේ. එතකොට මම දන්නේ මේක මේ මොළ හතෙන් දුන්නු සිග්නල් එකක්ද කියලා මේ ලෝකේ පහළ බහිනකොට මෙහෙ උඩට දාන්නේ කියලා. දැන් කිව්වනේ මේ රටේ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික මොළ හතෙන් විසඳනවායි කියලා. දැන් අපිට නම් තියෙන අපි දන්න විදිහට එක මොළයයි. මොළ හතෙන් විසඳනවායි කිව්වා. එතකොට මේ මොළ හතේ සූත්‍රයක් තමයි මේ ලෝකේ පහළ යනකොට අපේ රට ඉහළ දාන්නේ. ඉතින් මම එකක් ඔබතුමන්ලට කියන්න කැමතියි. කරුණාකරලා ඔබතුමන්ලත් මේ රටේ ජනතාවත් එකක් මතක තියාගන්න මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ වැඩ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සේවය රටේ බලාපොරොත්තුව සංවර්ධනය මම අභියෝග කරන ඕනම කෙනෙකුට අපේ ගමනත් එක්ක වෙන කාටවත් හැප්පෙන්න බෑ ගමන සේවය නම් ගමන සංවර්ධනය නම් ගමන සහනය නම් ගමන සුබසාධනය නම් ගමන සංහිඳියාව නම් ගමන මිත්‍රශීලීත්වය නම් ගමන සහෝදරත්වය නම්
ගමන ප්‍රජාතන්ත්‍රවාදයේ සුරකීම නම් ගමන ජාතිවාදයේ ජාති ભેදේ තුරන් කිරීම නම් ගමන ආගම් ભેදේ ආගම් වාදයේ තුරන් කිරීම නම් ඔය කිසිම කෙනෙකුට ඕන තරම් බුරන්න පුළුවන් ඕන තරම් කයිවාරු ගහන්න පුළුවන් ඕන තරම් පෙනේ පුප්පල කතා කරන්න පුළුවන් හැබැයි ඔක්කොම හිස් හිස් වචන වචන විතරයි වැඩ නැහැ වචන විතරයි සේවය නැහැ ඒ නිසා රටේ ජනතාවගේ පැතුම බලාපොරොත්තුව සේවයද සංවර්ධනයද සහනයද සුබසාධනයද සංහිඳියාවද මිත්‍රශීලීත්වයද අන්න එතන තමයි අපි